හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ දැන් i-learning college එකේ අධ්‍යාපනය ලබන අපේ දූල පුතාලට 6 ශ්‍රේණිය අධ්‍යාපනය ලබන අපේ දූල පුතාලට අපි දැන් මේ වෙද්දී විශාල පාඩම් සංඛ්‍යාවක් අවසන් කරමින් ඉතාමත් පුංචි කාලයකින් ඉතාමත් පුංචි කාලයකින් විශාල පාඩම් සංඛ්‍යාවක් පුතේ කවර් කරගෙන සියලුම ක්‍රියාකාරකම් ඊළඟට අපි ගිය සතියේ කතා කරා පුතේ විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න හතරක් ඇතුළත් කළා නිර්මාණය කරපු ටියුට් එකක් අපි මේ ටියුට් එක ගිය සතියේම කතා කරලා ඉවර කරා පුතේ අපිට අද තියෙන්නේ පුංචි පුංචි සිද්ධාන්තමය කරුණු එකට එකතු කරලා ලස්සන ලස්සන වාක්‍ය නිර්මාණය කරන්න හරි අවබෝධයෙන් අපි මේ කොටසත් හොඳට ඔළුවට දාගෙන අද අපි ආමෙයුම් මුයලුම් කියන පාඩම අපි පුළුවන් උපරිම දුරට කතා කළා අද අපි පාඩමට අවසානයක් ලබා දෙමු ඊට කලින් තව දෙයක් කියන්න ඕන පුතේ මේ අද ඉඳන් අපේ දරුවන් වැඩ කරන ආකාරය පොඩ්ඩක් කොඩි තුවක් සර් චෙක් කරනවා ඉතින් ඒක පිළිබඳව පොඩ්ඩක් ඔයාලා අවධානයෙන් වැඩ කරන්න කැමරේ ඔන් කරන්න කිව්වොත් අනිවාර්යෙන්ම ඔන් කරලා එයාලා වැඩ කරන ආකාරය පොඩ්ඩක් සර්ට බලන්න ඕනේ හේතුව දැන් මෙච්චර දවසක් අපි අපේ වැඩ කටයුතු ටික කරගෙන ආවා කිසිම අවස්ථාවක මම ඔයාලට මයික් ඔන් කරලා අවස්ථාව දුන්නා පිළිතුරු සපයන්න ඒ ඇරෙන්න කැමරේ ඔන් කරන්න චාන්ස් එකක් දීලා තිබ්බේ නැහැ නමුත් අද ඉඳන් මේ නොවැම්බර් මාසයේ අද පළවෙනි දවසේ ඉතින් පළවෙනි දවසේ ඉඳන් අපේ දරුවන් වැඩ කරන ආකාරය පොඩ්ඩක් පොඩි තුවක් උසට ටච් කර ගන්න ඕන ඉතින් අන්න එහෙම හරි අවබෝධයෙන් අපි අපේ වැඩ ටික කරගෙන යමු හරි ගන්න පුතේ සියලු දෙනාම තමන්ගේ පාසල් පෙළ පොත පාසල් පෙළ පොතේ 124 වෙනි පිටුව ඔයාලගේ ස්ක්‍රීන් එකේ පුතේ එක දාලා තියෙනවා පුතේ අපි දැන් මේ වෙද්දී අපි ඔබට මතක ඇති අපි හාවගේ තිබ්බගේ කතාව දෙමළෙන් අපි පුතේ රසවින්දා ඔබට මතක ඇති ඉතින් අද ඔයාලට අපි මේ පාඩම කරගෙන යන අවසානයේදී ඔයාලට කියලා දෙනවා ලස්සන දෙමළ සින්දුවක් අලහේ තාමත්ම ලස්සන දෙමළ සින්දුවක් एक उड़ा पसुवड़ दिया ला अपन करेंगे नहीं भई आरामुनी हाँ पलाने पुते अच्छे पुते कसी विसी हफ्तेरे में नहीं पिटू है क्रियाकार का मांग का हायर हरियाव बोले क्रियाकार का मांग का हायर पलाने शोड़ी हड़ा है इन्हें इंदु पेश पलहुवाम एलुदुवाम ओ आपे दारुओं देख कर टपस से निरंतर इन बाया बनावा ඉතින් ඒකට හේතුව තමයි අපේ දරුවන්ට මේවා ප්‍රායෝගිකව යෙදিলা නැතිවීම. ඉතින් පුතේ ඒ ප්‍රායෝගිකත්වය අපි පොඩ්ඩක් පන්තිය තුල නිර්මාණය කරගන්න ඕන නිසා තමයි පොඩි තුවකුස පන්ති ආරම්භ කරන්න කලින් මෙන්න මේ සටහන ඔයාලගේ අච්චි පොතේ ඔය ක්‍රියාකාරකම් අංක 6 තියෙන සටහන පොඩි තුවකුස මෙන්න මෙතන මේ විදියට සටහනක් දාලා තියෙන්නේ. ඉතින් පුතේ ඒ සටහන ඉතාමත්ම වැදගත්. ඒකට හේතුව තමයි අපේ දරුවන්ට අච්චු පුතේ එහෙම තියෙනකොට ඇත්තරම මේ සර් ඇඳලක් නැහැ. ඉතින් ඒක නිසා ඔබෙච්චර වැදගත් වෙන එකක් නැහැ කියලා අපේ දරුවෝ කාපසර දාන්න පුළුවන්. ඉතින් එහෙම නෑ පුතේ. අපිට තාමත් වැදගත්. ඔබ ලංකාව තුල කොහේ ඉඳියත් පුතේ අවසාන වාර විභාගය ඔබට නිර්මාණය කරන්නේ පළාත් සභා මට්ටමේ. ඉතින් පුතේ පළාත් සභා මට්ටමින් ඔබට දෙමළ ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරද්දී හොඳට මතක තියාගන්න මගේ පුතේ ඔබට මේ වගේ නිර්මාණශීලී ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා එන්නත් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද තුලත් එන්නත් සම්භාවිතාවක් තියෙනවා ඒක නිසා මගේ පුතේ හොඳට වැඩ කරමු හොඳ ප්‍රතිඵලයකට යෑමේ අදිටනින් ඔයාලා තාම පුංචි අයියෝ සර් මේ ප්‍රතිඵල ගැන කියනවා අපිට මුකුත් තේරෙන්නේ නැහැ එහෙමද එහෙම නෑ පුතේ
පුංචි කාලේ ඉඳන් ඔබ අධ්‍යාපනයට කැමැත්තක් උනන්දුයෙන් වැඩ කරොත් මගේ පුතේ අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. පුංචි කාලේ ඉඳන් දෙමළ භාෂාවට ආසාවක් ඇති කරගන්න. එතකොට ඔයාලට මේ පාවිච්චි දෙමළ භාෂාව කරවිල වගේ දෙමළ භාෂාව පුතේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. මේ පැණි වගේ මිහිරි වෙන විදියට ඒකට i-learning college එකේ පොඩි තුවක්කුසය සූදානම් වෙලා තියෙනවා. ඔව් අපේ දරුවොත් සූදානම්. අපි බලමු ওই ක්‍රියාකාරකම හරි අවබෝධෙන්. බලමු පුතේ බලන්න අච්චි පොතේ 124 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 6. බලමු හරි අවබෝධෙන්. ෂෝඩි හලාහ ඉනේ ඉන්දු පේෂි පලහුවෝ. ෂෝඩි හලාහ ලියුම් පුතේ ලියාගමු තේරුම හරි අවබෝධෙන්. युगल वशयेन हरि अवबोधे लिया गन्ने युगल वशयेन हरि अवबोधे लिया गन्ने तेरुम शोडी हलाह इने इंदु पेशु पलहुओं युगल वशयेन एकतु वी हरि अवबोधे लिया गन्ने तेरुम युगल वशयेन एकतु वी युगल वशयेन एकतु वी ඉතාමත්ම වැදගත්. ඔයාලට දැන් ඉදිරියට තව ගොඩාක් ක්‍රියාකාරකම් කරන්න තියෙනවා. ඒ ටික කරගෙන යත් ඒ ටික කරගෙන යන අතරේ මම දරුවන් වැඩ කරන ආකාරය පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක නිසා පොඩ්ඩක් ඔයාලා අන්න ඒක පොඩ්ඩක් සිහි තබාගෙන තමන් වැඩ කරන්නේ ස්ථානය පොඩ්ඩක් හදාගන්න බලන්න. හේතුව සර් බලාදිරි ගන්නවානේ. ඒක නිසා. හරි. බලමු. ෂෝඩි හලාහ ඉනේ ඉන්දු පේෂ පලහුවෝ. ලියාගමු. युगल वशयेन एकतु वी हरि अवबोधिं युगल वशयेन एकतु वी पेशु पलहुओं कथाव पुरुवेमु हरि अवबोधिं लिया गन्ने युगल वशयेन एकतु वी पेशु पलहुओं कथाव पुरुवेमु कथाव पुरुवेमु युगल वशयेन एकतु वी කතාව පුරුවෙමු එළුදුවෝම් ලියමු එළුදුවෝම් ලියමු එළුදුවෝම් ලියමු ඉතාමත්ම වැදගත් පුතේ විභාගයට ඔබට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් දැන් ඔයාලා ඔක්කොම පුතේ කරන්න හදන්නේ විභාගයේ ලකුණු ටික එකතු කරගන්නනේ ඇත්තම කතාව ඒකනේ දෙමාපියන් මේ වෙලාවේ ලොකු ආර්ථික තත්ත්වයන් එක්ක නමුත් ඔයාලට අධ්‍යාපනය ලබා දෙනවා ඉතින් දැන් ආර්ථික තත්ත්වය ගැන කතා කරන්න මම මෙතන ගියොත් අපිට කතා කරන්න පුළුවන් පන්ති ඉවරණකන් ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක නමුත් පුතේ අපි හරි අවබෝධෙන් අපේ පාඩම් කටයුතු ටික කරගෙන ඉදිරියට යමු හරි අවබෝධයෙන් හරිම නියමයි පට්ට නියමයි කොඩිතු වක්කුසගේ දෙමළ කියලා හොඳට මගේ පුතේ බෝඩ් එක බලා ගන්න හොඳට බෝඩ් එක බලා ගන්න සියලු දෙනාම හරි දැන් මුලින්ම මේක දකින දරුවෙකුට අච්චු පොතක් දැන් සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා ඒක සහ මේ බෝඩ් එකේ ඉස්සර ඇඳලා තියෙන දේ දැක්කම ලියලා තියෙන මේ වචන සටහන මේ වචන සටහන දැක්ක ගමන් අපේ දරුවන්ට පේන්නේ අකුරු ටිකක් ලියලා තියෙනවා ඉරි කෑලි ටිකකුත් මෙහෙම මෙහෙම ගහලා තියෙනවා ඉතින් දැන් මොකද්ද කරන්න ඕන? ඉතාමත්ම වැදගත්. හොඳට බලා ගන්න බෝඩ් එක දිහා. හරි. දැන් පුතේ මේ මෙතන තියෙන වචනයක්. මේ වචනයක් ඊළඟට මේ වචනය බෙදනවා පුතේ තවත් වචන තුනකට මේ බලන්න බෙදිච්ච හැටි හරි අවබෝධයෙන් බලා ගන්න ඔයාලගේ අච්චි පොතේ තියෙන එක තමයි සර් මේ සටහනකට දාලා තියෙන්නේ හරි අවබෝධයෙන් බලන්න මෙතන වචනයක් තියෙනවා අන්න ඒ වචනය තවත් වචන තුනක් විදියට මෙන්න මේ විදියට පුතේ බෙදෙනවා හරි අවබෝධයෙන් තවත් වචන තුනක් විදියට බෙදෙනවා එහෙම බෙදිලා ගිහිල්ලා අවසානයේදී බලන්න මේ විදියට තවත් වචන තුනක් අවසානයේදී පුතේ තියෙනවා මේක ඉතාමත් සරලයි අයියෝ මොකද එපා වෙනවද නෑ 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 ඔයාලට මතකද පුංචි කාලේ ඉගෙනගත්ත මේ දෙමළ අමතක කරන්නකෝ හොඳට බලා ගන්න ඔයාලා මේ දෙමළ අමතක කරන්නකෝ පුංචි කාලේ ඔයාලා ඉගෙනගත්ත මෙන්න මේ වගේ දේවල් හරිද මෙතනින් එක ඉලක්කමක් තියෙනවා හරිද මෙහෙම කියමුකෝ ඒක මෙන්න මේ කොටු ඇතුලේ එක ඉලක්කමක් තියෙනවා හරිද ඊළඟට මෙන්න මේ අනිත් කොටු ඇතුලේ තව ඉලක්කමක් තියෙනවා ඊළඟට
මෙන්න මේ තව කොටුවක් ඇතුලේ තව ඉලක්කමක් තියෙනවා. තව එකක් අදිමුකු ඉක්මනටම ඔන්න හතර. පුතේ ඔයාලට මතක ඇති ඔබට දෙක වසරේදී මතකද පොඩි ඉස්කෝලේදී ශිෂ්‍යත්ව විභාගෙට කලින් එක වසරේදී දෙක වසරේදී ඔබට දෙනවා මෙන්න මේ ඉලක්කම් හතර නැත්තම් මෙන්න මේ කොටු හතරයකට එකතු කරලා ඔබට නිර්මාණය කරන්න පුළුවන් ඉලක්කම ලොකුම ලොකු ඉලක්කමක් නිර්මාණය කරන්න මතකද ඒක මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් පාසලේ කර බල පුංචි කාලේ මේ වගේ කාඩ් වල ඉලක්කම් ලියලා ඒ ඔයාලා එකට එකතු කරලා ලොකු සංඛ්‍යා හදලා පුංචි සංඛ්‍යා හදලා ඒ විදියට ඔයාලා මෙන්න මේ විදියට සංඛ්‍යාශ්‍රීන් වැඩ කරපු අය පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න කී දෙනෙක් වැඩ කරලා දීද කියලා බලමු බලමු කී දෙනෙක් වැඩ කරලා දීද කියලා එහෙම හොඳයි හොඳයි උතේ අන්නේ ඒ වගේ තමයි මෙන්න මේ මේකත් බලන්නකො දැන් මෙහෙමයි කියන්නේ මෙන්න මේ කාඩ් හතර යොදාගෙන නිර්මාණය කරන්න පුළුවන් ලොකුම ඉලක්කම නිර්මාණය කරන්න කියලා තමයි කියන්නේ හරිම ලේසි 4000 බලන්නකො මෙතනින් 4 ගත්තා මෙතනින් 3 ගත්තා මෙතනින් 2 ගත්තා මෙතනින් 1 ගත්තා 4321 තමයි මෙන්න මේ කාඩ් හතර එකතු කරලා නිර්මාණය කරන්න පුළුවන් ලොකුම ඉලක්කම අන්න ඒ වගේ තමයි මෙන්න මේ දෙමළ භාෂාවේ මෙන්න මේ ප්‍රශ්නය ඉතාඩ් හතර වගේ මෙතනින් ගන්නවා මෙන්න මේ වචනය හරිම වැදගත් ඔන්න බලන්න සර් කියනවා පළවෙනි වාක්‍ය විදියට මෙතනින් ගත්ත මේ වචනය නින්ගයේ මෙතන බලන්න මේක බෙදෙනවා පුතේ කොටස් තුනකට මේකෙන් ගන්නවා මෙතන මේ උඩ තියෙන වචනය බලන්න ඉංගේ ඉංගේ හපාර දිහා මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙතනින් උඩට යනවා මෙන්න මේ වචනේ අරගෙන ඊට පස්සේ අවසාන දීපුතේ මෙන්න මෙතනින් අපි අවසන් කරනවා වාරුංගල් කියලා අරගෙන වාරුංගල් කියලා අරගෙන ඔන්න බලන්න මේ විදියට සටහන විදියට තිබ්බ පළවෙනි එක අපි ගත්තා මගේ පුතේ හරිම වැදගත් වාක්‍යයක් විදියට ඔන්න ඔය විදියට තමයි මෙන්න මේ වාක්‍ය තුනක් निर्माण තක්කාල ලියා ගන්න සියලු දෙනාම ඔය බෝඩ් එකේ දාලා තියෙන වාක්‍ය ඉක්මන් කරන්න ඉක්මන් කරමු හොඳයි නියමයි විනුති හොඳයි පුතේ හොඳයි විනුති නය නයන්ත හරි හොඳයි පුතේ लिया टो वाक्य
හරි අවබෝධයෙන් ලියා ගන්න. ඉතාමත් සරල වෙන විදිහට තමයි සර් ඔක කියලා දුන්නේ. ඔක ඉතාමත් පුතේ ලේසි. ඔක ඉතාමත්ම පහසුයි. අපි ඔය විදිහට යන් දෙවනි වාක්‍යයක් නිර්මාණය කරන්න. පුතේ ස්ක්‍රීන් එක බලන්න දෙයක් නැහැ. බෝඩ් එක බලන්න දෙයක් නැහැ ඔයාලට. අවශ්‍ය වෙන අඩිතාර කිව්වා. අඩිපාර ඔයාලට කියලා තියෙන්නේ. අපේ දරුවන්ට තියෙන්නේ පරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මන් කළා. ඔකේ සටහනක් ලියා ගන්න විතරයි තමන්ගේ අච්චු පොත බලාගෙන. සයි ස්ක්‍රීන් එකේ මුලින් දැව අච්චු පොතත් බැලුවා. මේ සටහන තමයි කොඩි තුවක්කස බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. ඔව් 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 බලන්නකෝ මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් උඩට ගිහිල්ලා මෙතනින් අයිත් ගියාව බලන ලස්සන වාක්‍යයක් නිර්මාණය වෙන හැටි නීංගල් இங்கே வாருங்கள் நீங்கள் இங்கே வாருங்கள் ඒ වගේම අපි බලමු තව වාක්‍යයක් ඉතාමත්ම වැදගත් කියලා අංක 2 කියලා බලමු අපි තව වාක්‍යයක් මෙන්න මේ පාර මුලින් බලන්න හරි අවබෝධයෙන් මේ මාක පෙන්න කියන විදිය සියලු දෙනාම මෙතනින් මෙහෙම ගියා පාරවල් තුනක් තියෙනවා මෙතනින් උඩ පාරේ ගියා කෙලින්ම මෙහෙම ගියා එතකොට බලන්නේ යන පාර තුල තියන අකුරු තුන මෙතනින් නීංගල් මෙතනින් ඉංගේ මෙතනින් පුතේ වාරුංගල් ලස්සන වාක්‍යයක් මේ විදියට යන පාරේ නිර්මාණය වුණා නීංගල් ඉංගේ වාරුංගල් කියලා ඉතාමත්ම වැදගත් හරිම ලස්සනයි බලමු පුතේ තේරුම ලියාගමු තේරුම පුතේ நீங்கள் இங்கே வாருங்கள் லியாகம் புதே ஒபலா லியாகன்ன ஒபலா பரியாவபோதே ஒபலா நீங்கள் இங்கே வாருங்கள் ஒபலா மெஹெ என்ன லியாகமு தேரும நீங்கள் இங்கே வாருங்கள் ஒபலா மெஹெ என்ன நீங்கள் இங்கே வாருங்கள் ஒபலா மெஹெ என்ன பரியாவபோதே දැන් ඔය අපි කිය පළවෙනි පාර මේ පළවෙනි පාත් එක බලන්න මෙතනින් நீங்கள் இங்கே வாருங்கள் උන තව පාරක් පොඩි තුවක් උසට පේනවා මෙහෙම වංගු වංගු නැතුව කෙලින්ම යන්න පුළුවන් හයිවේ එක වගේ එහෙම නේද සත්සරණි මොකද මෙහෙම ගහගෙන අයියෝ කඩවලේ එහෙම බෑ එහෙම බෑ එහෙම බෑ නිතරේ රුක්කින්නදා නිදිමතේ දින්නේ සමහර දරුවෝ මං හිතන්නේ වෙරළු හරි මොනා හරි කන ගමන් ඉන්නේ ඉතින් හොඳයි ඉතින් ඇත්තටම හොඳයි එහෙම එපා වැඩ කරද්දි මං කිය එහෙම එපා කියන්නේ නැහැ කන්න පොන්න එපා කියන්නේ නැහැ නැත්තම් කියයි මේස කන්න දෙන්නෙත් නැහැ එහෙම එහෙම කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ නමුත් පාඩම් කරන එක අංක එක කරන් වැඩ කරන්න හරි අවබෝධයෙන් බලන්න මෙන්න මෙතන තියෙනවා වංගු සහිත මාර්ගයක් මෙහෙම ගිහිල්ලා ඔහොම යද්දි ලස්සන වාක්‍යයක් මෙහෙම නිර්මාණය වෙලා තියෙනවා ඊට පස්සේ පුතේ හයිවේ එකේ වගේ තියෙනවා මෙන්න කෙලින් පාරක් බලමු අපි මේ කෙලින් පාරේ යද්දි අපිට මොනවාද හම්බෙන වචන කියලා මෙහෙම යද්දි නීංගල් හරි අවබෝධෙන් ඔයාලත් නිර්මාණය කරන දැන් ওই පාරවල් වල ගිහිල්ලා හරි අවබෝධෙන් නීංගල් මෙතන තියෙනවා පුතේ පන්දෙයි 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 මෙහෙම කෙලින්ම ගියාට පස්සේ තියෙනවා තව වචනයක් පුතේ තාරුංගල් තාරුංගල් ඔය බලන්න මගේ පුතේ මෙහෙම ගිහිල්ලා වංගු පාරක ගියා නීංගල් ඉංගේ වාරුංගල් මෙහෙම හයිවේ එකේ වගේ කෙලින් පාරක ගියා නීංගල් පන්දේ ඉතාරුංගල් හරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මන් කළා ලියාගමු බලන්න හරි අවබෝධයෙන් සියලු දෙනාම හරිම නියමයි කියලා ලියාගමු කෝප්සට පෙන්නන්නකෝ වැඩ කරපු අය බලමු අපි කලින් නම් දුවෙක් පෙන්නුවේ ආ නියමයි කවිෂ්ක හොඳයි පුතේ හරි කවිෂ්ක නියමයි
विश्वजीत को बालमु वैध करना अनियमाय विनुति होंदाई पुते होंदाई अक्ला रसली मुकद करान्ने वैध दे आ वैध कर ला नहीं तो मांगते निधि किया था होंदाई होंदाई अनियमाय होंदाई पुते देंगे सर ये वैध बिलो ये बैलू में दारु की इतने वैध करना आते क्ला तेरा में होंदाई गुड़ाक दारु होंदरे वैध करना आई थिंक वो ये विधि ये तो तमा देंगा पी अपे वैध टी की दिलेर कराई जाने वैध करना दारु बाला आगा अन्न होने गुड़ाक दारु ऐसे तमा होंदाई पुड़ी तू आपको सह क्यों अच्छी पुते लिया आगा ने किया ला नामुत बुहो में याक दारु हो तमांगे पाइची पुत्ते हम अभ्यास पुते तमाई मेवा साकाहन करगा ने नियमाई पुते नियम को ईशा अरे पुते अरे को अनित्य हरि सहस्वी हरि पुते हरि शेहानी हरि कावीशा हरि पुते हरि उमाशा हरि हिरु हरि निमेश हरि पुते होदाई नियम है होदाई हरिपेशले हरिरत्नायक හොඳයි හරි පුතේ අපි බලමු ඊළඟ වචනය හරි අපි බලමු පුතේ ඊළඟ පාර මේ බලන්නකෝ මෙතනින් මෙහෙම ගිහිල්ලා වංගු පාරක ගියාම මෙන්න මේක නිර්මාණය වුණා මෙහෙම කෙලින් පාරේ ගියාම මෙන්න මේක නිර්මාණය වුණා මේක තේරුම ලියාගමු පුතේ හරි අවබෝධෙන් ඔබලා නැත්තම් ඔබ කියලා ගන්න පුළුවන් නුඹ කියලා ගන්න පුළුවන් නුඹලා කියලා ගන්න පුළුවන් නැත්තම් ඔබලා කියලා ගන්න පුළුවන් නීංගල් පොන්දේ තාරුංගල් ඔබලා නැත්තම් ඔබ දෙකෙන් ඕන එකක් ලියා ගන්න ඔබ නැත්තම් ඔබලා නැත්තම් නුඹ නැත්තම් නුඹලා අන්නේ හතරෙන් ඕන වචනයක් ලියා ගන්න නුඹ සර් නුඹ කියලා මෙතනට දෙන්න නුඹ පොන්දේ තාරුංගල් निर्माण करा ඊළඟට මේ කෙලින් පාරේ ගිහිල්ලා මෙන්න මේ වාක්‍ය නිර්මාණය කරා ඒ වගේම ඔබටම පුළුවන් මෙන්න මේ හරස් පාරේ ගිහිල්ලා තව ලස්සන වාක්‍යයක් නිර්මාණය කරන්න හරීම නියමයි පට්ට නියමයි කියලා ඉක්මන් කළ නිර්මාණය කළ පෙන්වන්න බලන්න හරි අවබෝධෙක් पंतीय तरंगे निर्माण करभाष हरिपुते हरिकविष्क हुदाय हरियालोक अभी तवा कुरुटिका क्रौंगल लसन लियमुदालोक तव आलोके दीप्ति मेन अकुर्वलो बला निपंकर
හරි අවබෝධයෙන් को අනිත්යත් අනියමයි net me හොඳයි को බලමු අනියමයි සිත්න සිත්නා විමාශා හරි පුතේ සිත්න විමාශා හරි පුතේ को අනිත්ය අනියමයි ලරීෆ් හරි පුතේ හරි දිනශී හරි සහස්වි को අනිත්ය හොඳයි නියමයි हरिजानुली हरिपुते हरिनेतुले हरिनेतुले ඊළඟට බලන්න හරි අවබෝධෙන් ඊළඟට බලමු හරි අවබෝධෙන් ක්‍රියාකාරකම් අංක 7 බලන්න ක්‍රියාකාරකම් අංක 7 අච්චු පොතේ 125 වෙනි පිටුව පිටු අංක 125 හරි අවබෝධයෙන් බලන්න අච්චු පොතේ 125 වෙනි පිටුව දැන් පුතේ පොඩි තුවක් උසලන්න ඕක නිසා තමයි පන්ති ආරම්භ කරන්න කලින් අපේ දරුවන්ට මෙන්න මේ විදියට බෝඩ් එකේ සටහනක් දාලා යන පාරක් කියලා දුන්නේ දැන් අපේ දරුවන්ට මෙහෙම 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 කරනකොට හරි අවබෝධයෙන් ඔන්න ඔය වාක්‍ය පහ නිර්මාණය කරන්න පුළුවන් ඉතාමත් පහසුවෙන් නැවතත් කියලෝන දේ අර අපි නිර්මාණය කරපු පාත් එක හරි කියලා දෙන්නම්කෝ එතකොට අපේ දරුවන්ට හරි අවබෝධයෙන් මේ වැඩේ කරගන්න පුළුවන් හොඳට බලා ගන්න බෝඩ් එක දිහා යන පාර 30 ඉතාමත්ම වැදගත් බලන්න පුතේ මෙන්න මෙතනින් ගමන ආරම්භ කරලා හරස් වීදියක මුලින් ගියා ඊට පස්සේ මෙන්න මෙහෙම කෙලින් පාරක් හම්බුණා එහෙම ගියාම නීංගලින්ගේ වාරුංගල් කියලා වාක්‍යයක් නිර්මාණය වුණා දෙවනි වාක්‍ය දෙවනි පාරේ ගිහිල්ලා අපි හදාගත්තා කෙලින් පාරක ගිහිල්ලා එහෙම වුණාම නීංගල් පොන්දේ ඉතාරුංගල් ඔබ බෝලය දෙන්න ඒ වගේම අපි මෙන්න මේ වගේ තුන්වෙනි පාරක ගිහිල්ලා අපි නිර්මාණය කරගත්තා නීංගල් අංගේ පොංගල් ඔබ ඔබ අරහෙ යන්න අන්නේ විදියට මෙන්න මේ පාරවල් තුනක ගිහිල්ලා අපි ලස්සන වාක්‍ය තුනක් නිර්මාණය කරගත්තා ඒ අන්න ඒක නිසා තමයි මගේ පුතේ ඔබට මෙන්න මේ විදියට සටහනක් මාර්ගයේ මේ පුංචි ක්‍රියාකාරකම වාක්‍ය තුනක් නිර්මාණය කරන්න අපේ දරුවන්ට ඔළුවට දාලා දුන්නේ අන්න ඒ වගේම දැන් ක්‍රියාකාරකම් අංක 7ක් තියෙනවා tab ගාලා කළා අපි බලමු ඉක්මනට වැඩ කරලා පෙන්වන්නේ කවුද කියලා ඉක්මන් කරමු බලමු හරි අවබෝධයෙන් දැන් හැමදේම සර් පන්තිය තුල බෝඩ් එකේම ලියලා වැඩක් නැහැ. එහෙම වුණොත් අපිට විභාගයේ ප්‍රශ්නයක් ආවොත් අපේ දරුවන්ට ඒක ලියන්නේ කොහොමද? අපේ දරුවන්ට කිසිම අවබෝධයක් නැති වෙනවා. ඉතින් එහෙම බෑ මගේ පුතේ. ඉතින් ඒක නිසා ඔය ක්‍රියාකාරකම් අංක 7 ටග් ගාලා ලියන්න. ටග් ගාලා හරිම ලේසි. යන පාරවල් බලන්න. යන පාරේ ගිහිල්ලා බලන්නේ පාරේ යද්දී ඔබට අහු වෙන අකුරු. ඔබට අහු වෙන වචන ටික අන්නේ වචන ටික එක පෙළකට අරගෙන මගේ පුතේ ලස්සන වාක්‍යයක් නිර්මාණය කරන්න ඉතාමත් වැදගත්. අන්න ඒක නිසා තමයි දැන් ඔබට පේනවා පොඩි තුවක් උසෙන් දවසකට වැඩ කරන ටික කොහොමද මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර ගොඩනගන්නේ කියලා. පටන් ගත්ත මුල් දවසේම කිව්වා පොඩි තුවක් උසේක වැඩ කරන එක ඉතාමත් පහසුයි. හරිම නියමයි කියලා. පඩි පෙළක ආධාරක පඩි වගේ ඔබට තියෙන්නේ කරවිල වගේ එපා වෙච්ච අහක දාපු ආලගේ දෙමළ විෂය මේ පැණි වගේ කැමැතිම විෂයක් බවට පත් කරගන්න. ඒකට කොඩිතුවක් අවශ්‍ය මඟ පෙන්වීමයි ලර්නින් එක තුලින් ලබා දෙනවා දෙමළ භාෂාව තුලින්. ඉතින් මගේ පුතේ හරියට වැඩ ටික කරමු. ඔය යන පාරවල් වල ගිහිල්ලා ලස්සන වාක්‍ය පහක් නිර්මාණය කරන් හරීම නියමයි පට්ට නියමයි කියලා ඉක්මන් කරන් හරි අවබෝධේ. කො බලන් ඉක්මන් කරමු. නියමයි මිනුති හොඳයි හොඳයි නියමයි ඔ අනිත්යත් ඔන්න දැන් මිනුතිට ඇටෑක් එකක් දෙන්න ඕන අනිත්ය පන්තිය තුල තරගයේ මගේ පුතේ ඔබ නිර්මාණය කරගත යුතුමයි ඒක පැහැදිලිද
පන්තිය තුල තරඟය අපේ දරුවෝ නිර්මාණය කර ගන්න ඕන විනුති දැන් ඔන්න ඇවිල්ලා තියෙන ට්‍රැක් එකට දැන් ඔයාලත් විනුතිට ඇටැක් එකක් දෙන්න ඕන කවුද බලමු අපි අංක 2 කවුද බලමු දෙවනි ස්ථානය ගන්න කියලා ආ නියමයි සත්සරණි හොඳයි පුතේ හොඳයි නියමයි කොණිත් අයත් අවිෂ්ක මොකද මේ මෙහෙම මුක්කුවක් ගහන අයියෝ හොමනම් බෑ හොමනම් බෑ මුක්කු ගහගෙන වැඩ කරන්න බෑ හරිද මුක්කු ගහන් වැඩ කරන්න බෑ දෙමලි ඉගෙන ගනිද්දි ආ නියමයි ආලෝක හරි පුතේ වැඩ කරන්න වැඩ කරන්න අවශ්‍ය වෙන සිද්ධාන්තමය කොටස කියලා දුන්නා පාරක යන විදියට බලන්න පාරක් පාරක් යන විදියට බලලා ටග් ගාලා ලියා ගන්න තියෙන්නේ එකතු කරලා කො සෙතුමි පෙන්වන්න බලන්න සෙතුමි වැඩ කරාද ආ ලියලා නේද හරි පුතේ හොඳයි නියමයි හොඳයි සෙතුමි කොකෝ අනිත් අය තික්මන් කරන් හරි හිරු නියමයි हरी अनीक हरी पुते अनीक हरी हरी रसली हरी पुते वनिता इक्मांकरम हरी अवबोधे हरिमनियम हरिमनियमाय पट्टनियमाय केला इक्मांकल क्रियाकारकं टिक करम कोबलन कोबलन इक्मांकर हरी आलोक हरी सहस्वी हरी पुते හොඳයි හොඳයි දැන් මෙහෙම දෙයක් තියෙනවා පුතේ අච්චු පොතේ විතරක් කොටු වෙලා මදි ඔයාලා පෙළ පොතේත් ඔය ක්‍රියාකාරකම් කරන්න ඕන අන්න ඒක පිළිබඳ අවබෝධය තියාගන්න අනිවාර්යෙන්ම දැන් ඔබටම තේරෙනවා පොඩි තුවක්කුස ස්ක්‍රීන් එකේ මුලින් දාලා පෙන්නුවා ඊට පස්සේ chart එකක් ඇඳලා තිබ්බ board එකේ ඊට පස්සේ මෙන්න කියලා දුන වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න අන්න ඒ වගේම ඔයාලට ඊළඟ ක්‍රියාකාරකම හරි අවබෝධයෙන් කරන්න පුළුවන් විදියට තමයි අපි ඔක ඩිස්කස් කරේ හරි අවබෝධයෙන් වැඩ කරමු හරිෂා හරි පුතේ හරිෂා කො අනිත් අය ඉක්මන් කරමු කො බලන්න කො අපේ මේ පිරිමි දරුවෝ ටික අයියෝ කාන්තා පාර්ශවයට අනාගතේ ජොබ් ගොඩාක් යනවා හැමෝම හරිද එහෙම බෑ එහෙම බෑ එහෙම බෑ කො 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 පුරුෂාධිපත්‍යයත් අපි හදා ගන්න ඕන ක්ලාස් එකක් තුල නැත්තම් කාන්තාධිපත්‍යයට අහු වුණාට පස්සේ අයියෝ ඉතින් පේපර් වල වැඩිම ලකුණු ගන්නවා එහෙම නම් ඉතින් පුරුෂ පාර්ශවයට වෙන්නේ මෙන්න මෙහෙම ගහගෙන බලන් ඉන්න තමයි එහෙම තමයි ඉන්න වෙන්නේ එහෙම බෑ හරිද වැඩ කරන්න ඕන හරි විභාෂ හරි පුතේ හරි ඔය ඉක්මනට වැඩ කරපුවා අය පෙන්න හරි සත්සර හරි පුතේ හරි නිමේෂ් හරි චනුකී හරි පුතේ හරි පේශලා හරි කොඩිතුවක් උසට හැමතිස්සෙම බැරි වේ ඔයාලගේ පොත් බලන්න නමුත් පුළුවන් අවස්ථාවෙන් ඔයාලා පොත පෙන්නල උපරිම ප්‍රයෝජනය ගන්න නැත්තම් ඒක අපරාධයක් නේ පුතේ ඒක නිසා හරි අවබෝධයෙන් වැඩ කරමු හරි තරුෂ හරි පුතේ හරි තරුෂ හරි ආ නියමයි සත්‍රු හරි පුතේ හරි උමාෂා හොඳයි දැන් ගොඩක් අය තමන්ගේ පයිච්චි පුත්තහම් තමන්ගේ අභ්‍යාස පොතේ ක්‍රියාකාරකම් කරනවා ඔන්න ඔය උනන්දුව තියාගමු අපිට ලොකු ගමනක් යන්න පුළුවන් හොඳට නියමයි හරි ශේහානි හරි පුතේ කො අනිත් අයත් හරි පුල්මෙත් හරි හරි පුල්මෙත් හරි හරි කවීෂා හරි කො අනිත් අය හොඳයි නියමයි හොඳයි නියමයි නේතුල හරි කුෂාන් කෞෂාන් සෝරි හරි කෞෂාන් හරි අපි එහෙනම් යන් ඊළඟ කොටසට හරි අවබෝධෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා අපි යන් ක්‍රියා ආ ඔය ටිකේ දැන් තේරුම් ටික ලියා ගන්න වෙනවා නැත්තම් ඒක අපරාධයක් නේ අපි තේරුම් ටිකත් හරි අවබෝධෙන් සටහනක් දාගමු හරි ක්‍රියාකාරකම් අංක 7 බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 7 බලමු අපි හරි අවබෝධයෙන් ඔයාලගේ ස්ක්‍රීන් එකේ එක දාලා තියෙනවා නැත්නම් ඔයාලගේ පෙළ පොත තියෙනවා පෙළ පොතේ තේරුම් ටික අපි ඉක්මනට ඉක්මනට ක්‍රියාකාරකම් ටිකක් කරගෙන යන අතරේ අපි ලොකු වැඩ ටිකක් පන්තිය තුල මේ පුංචි කාලෙන් ඉතාමත් ඉක්මනින් කරගෙන යන
නොවැම්බර් මාසයේ ඉඳන් දැන් ඔයාලා දන්නවා පුතේ අපිට ලොකු වැඩ ටිකක් කරන්න තිබ්බ මේ කාලයත් එක්ක දැන් අපිට පුංචි කාලයේ පැමිණීමක් තියෙනවා ඒක නිසා අපි භාෂාව කියනා වූ සාගරය තුල අපි නිදහසේ පීනන්න තමා යන්නේ පන්තිය තුලදිම සිද්ධාන්තමය පොත සටහන් කරගන්නවා කරුණු ටික ඊට පස්සේ තමන්ගේ පෙළ පොතේ ක්‍රියාකාරකම් ටික පිළිවෙලට කරගෙන යනවා එතකොට පාඩම් ටිකත් නිදහසේ කරගෙන යනවා සිද්ධාන්තමය කරුණු ටිකත් මගේ පුතේ අපි හරිය අවබෝධයෙන් කවර කරගෙන යනවා හරිම නියමයි පට්ට නියමයි නේද පළමුව අපි ක්‍රියාකාරකම් අංක 7 තේරුම ලියාගමු හරිය අවබෝධයෙන් ඔන්න ඔය තේරුම් තමයි වැදගත් වෙන්නේ දෙමළ දෙමළ ඉංග්‍රීසි ෆ්‍රෙන්ච් ජපන් අන්න ඒ කියන ඕනෑම විෂයක් භාෂා පුතේ අපි ඉගෙන ගනිද්දී අපිට වචන පිළිබඳ අවබෝධය තාමත් වැදගත් වෙනවා වචන 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 පුළුවන් නම් අපිට දෙමළත් පුළුවන් භාෂාත් පුළුවන් හරි අවබෝධෙන් හොඳට ඔළුවට දාගෙන අපි බලමු ක්‍රියාකාරකම් අංක 7 බලන්න පුතේ ෂෝඩි හලාහ ඉනේඉන්දු පේෂු පළහුවෝම් එලුදුවෝම් ලියාගමු ඉක්මනට යුගල වශයෙන් එකතු වී ෂෝඩි හලාහ ඉනේඉන්දු පේෂු පළහුවෝම් යුගල වශයෙන් එකතු වී හරි අවබෝධෙන් යුගල වශයෙන් එකතු වී පේෂු පළහුවෝම් කතාව හුරු වෙමු යුගල වශයෙන් එකතු වී කතාව හුරු වෙමු යුගල වශයෙන් එකතු වී කතාව හුරු වෙමු එළුදුවෝම් ලියමු හරි අවබෝධයෙන් ලියා ගන්න යුගල වශයෙන් කතාව හුරු වෙමු යුගල වශයෙන් එකතු වී කතාව හුරු වෙමු එළුදුවෝම් ලියමු එළුදුවෝම් ලියමු ඉතාමත්ම වැදගත් බලමු අපි දැන් ඔන්න ඕක නිසා තමයි පොඩි තුවක් උස ඔයාලට පාරවල් ටිකක් මුලින් අර ක්‍රියාකාරකම් කියලා දුන්නේ බලන්න නීංගල් සර් ඔක්කොම සටහනක් කරගන්නේ නැහැ පුතේ නීංගල් පාරවල් පහක් තියෙනවා පස්මන් හන්දියක් තමයි ඔන්න දැන් සර්ට හම්බෙන්න යන්නේ බලන්න මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙම ඔන්න ඔය විදියට සර්ට පස්මන් හන්දියක් හම්බෙනවා බලන්න මෙතන අංගේ මෙතන පුතේ අංගේ මෙන්න මෙතන ඉංගේ ඔතන ඉංගේ ඊළඟට මෙතන පුතේ මේලේ මේලේ මෙතන පුතේ බලන්න හරි අවබෝධෙන් පාට්ටු එතන පාට්ටු ඊළඟට හරි අවබෝධයෙන් බලන්න කදෙයි කදෙයි ඔන්න ඔය විදියට පාරවල් පහක් මේ විදියට තියෙනවා හරි අවබෝධෙන් අපි තේරුම් ටික ටක් ගාලා ලියාගමු ඔයාලට වෙලාව දුන්නා කරන්න ක්‍රියාකාරකම් ගොඩක් දරුවෝ හොඳට කරලා තියෙනවා හොඳට කරේ අර පොඩි තුවක් සැ මුලින් අර කුංචි පාරක යන්න පුළුවන් පාර ඔයාලට පෙන්නුව නිසා ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න බලන්න පුතේ නීංගල් අංගේ නීංගල් අංගේ නිල්ලුංගල් ලියාගමු තේරුම හරි අවබෝධයෙන් ඔබලා ලියාගන්න ඔබලා ලියාගමු ඔබලා 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 අංගේ නිල්ලුංගල් එහෙ නවතින්න හරි අවබෝධයෙන් ඔබලා එහෙ නවතින්න නීංගල් අංගේ නිල්ලුංගල් ඔබලා එහෙ නවතින්න ඉතාමත් වැදගත් ඔබලා එහෙ නවතින්න පළවෙනි වාක්‍ය තේරුම නීංගල් අංගේ නිල්ලුංගල් ඔබලා එහෙ නවතින්න ඔබලා එහෙ නවතින්න ඔබලා එහෙ නවතින්න ඔබලා එහෙ නවතින්න අපි බලමු දෙවැනි එක නීංගල් ඉංගේ තිරුම්බුංගල්
බලන්න පුතේ නීංගල් ඉංගේ තිරුම්බුංගල් හරි අවබෝධයෙන් ඔබ නැත්තම් ඔබලා ඔබලාම කියලා ලියා ගන්නකෝ ඔබලා හරි අවබෝධයෙන් ඔබලා ඉංගේ තිරුම්බුංගල් මෙහි හරවන්න ඔබලා මෙහි හරවන්න ලියා ගන්න ඉංගේ නීංගල් ඉංගේ තිරුම්බුංගල් ඔබලා මෙහි හරවන්න ඔබලා මෙහි හරවන්න ඔබලා මෙහි හරවන්න තිරුම්බුංගල් හරවන්න ඔබලා මෙහි හරවන්න හරි අවබෝධ ලියාගෙන ඉක්මනට හරි අවබෝධයෙන් පුතේ ඔබලා මෙහි හරවන්න ඔබලා මෙහි හරවන්න ඊළඟට ඊළඟට තුන්වෙනි පාර නීංගල් මේලේ පාරුංගල් නීංගල් මේලේ පාරුංගල් ලියාගමු තේරුම පුතේ ඔබ නැත්තම් ඔබලා නැත්තම් නුඹ නැත්තම් නුඹලා ඒ හතරෙන් ඕනම එකක් මෙන්න මේ නීංගල් කියන එකට ගන්න පුළුවන් ඔයාලට වඩාත්ම පහසු වේ අච්චුපතේ නීංගල් තියෙන ගාවේ නීංගල් තියෙන තැන මෙන්න මේ වචන හතරම ලියා ගන්න ඔබ නුඹ එතකොට වඩාත්ම පහසුයි නුඹ තව ගන්න පුළුවන් ඔබලා මෙතනින් නුඹලා හරිය අවබෝධ ලියා ගන්න ඔන්න ඔය වචන හතරම අච්චුපතේ නීංගල් තියෙන තැන හේතුව තමයි පොඩිතුවක් උසර නිරන්තරයෙන් ඔය වාක්‍ය හතරම කියකී ඉන්න බෑනේ පුතේ බලන්න නීංගල් මේලේ පාරුංගල් ඔබ උඩ බලන්න නැත්තම් නුඹ උඩ බලන්න නැත්තම් ඔබලා උඩ බලන්න නැත්තම් නුඹලා උඩ බලන්න ඒ වාක්‍ය හතරම පොඩිතුවක් උසරට වාලත් එක් කතා කර කර අපිට ලොකු වෙලාවක් නාස්ති කරන්න බෑ ඒක නිසා මෙන්න මෙතන මේ නීංගල් කියන එකට ලියාගමු හරි අවබෝධයෙන් මේ වචන හතරම ඉතාමත්ම වැදගත් ඉක්මන් කරමු හරි අවබෝධයෙන් හරි තේජාන් හරි පුතේ හරි බලන්න නීංගල් මේලේ පාරුංගල් ඔබ නැත්තම් නුඹ නැත්තම් ඔබලා නැත්තම් නුඹලා උඩ බලන්න මේලේ පාරුංගල් උඩ බලන්න උඩ බලන්න ඊළඟට හතරවෙනි එක නීංගල් පාට්ටු කේලුංගල් කේලුංගල් කියන්නේ මොකද්ද? කේලම් කියන්නද? නෑ නෑ නෑ. ඔක කේලුංගල් කියන වචනය මම එක දවසක් අපේ ප්‍රශ්න පත්‍රයක දැව පහත සඳහන් වචන වලට ගැලපෙන සිංහල තේරුම ලියා දක්වන්න කියලා. කේලුංගල් කියලා දාපු ගමන් අපේ දරුවෙක් ලියලා තිබ්බා කේලම් කියන්න කියලා. ඉතින් ඔය නිකම් විහිළුවට පන්තියේ කිව් එක අපේ දරුවෙක් ලියාගෙන තේරුම විදියට කේලුංගල් කියන්නේ කේලම් කියන්න කියලා. අයියෝ කඩවලේම තමයි ඉතින් එතකොට. අයියෝ දෙවියනේ තමයි. එහෙම එපා. විහිළුවට කියන දේවලුත් පොත්පත්වල ලියාගන්න යන්න එපා. හරිද? කේලුංගල් කියන්නේ අසන්න. පුතේ ඔන්න ඕක අපේ දරුවෝ ගොඩක් පටලව ගන්නවා. සෙවිමඩුප්පෝම් කියන්නේ පුතේ සවන් දෙන්න. උච්චරිප්පෝම් කියන්නේ උච්චාරණය කරන්න. එතකොට කේලුංගල් කියන්නේ අසන්න නැත්නම් අහන්න හරි අවබෝධයෙන් බලමු මේක අපි නීංගල් පාට්ටු කේලුංගල් නීංගල් පාට්ටු කේලුංගල් අච්චුපතේ ක්‍රියාකාරකම් තමයි අපි ඔය ඩිස්කස් කරන්නේ ඔයාලට වැඩ කරන්න දීලා සර්වක නිරීක්ෂණය කරා ඉතින් ඒක නිසා අච්චුපතේ ඔය වාක්‍ය ටික නිර්මාණය කරන පාර්ට් එක අපි කලින් කතා කරා වෙලාවට සම්බන්ධ වෙන දැනගන්න ඕන අනිත්‍යය හරිද හරි වෙලාවට පන්තියට සම්බන්ධ වෙන අපි හතරටම හරියට ක්ලාස් එක ආරම්භ කරනවානේ ඉතින් පුතේ වෙලාවට සම්බන්ධලා වැඩ ටික කරගන්න දැන් ඔයාලා දන්නවනේ අපි පුංචි කාලේකින් විශාල වැඩ ප්‍රමාණයක් කරා
प्रमाण विशेष मगे विषय अभी मे वेटिकरमुनि नवंबर मासे अंतिम पेपर ඉතින් පේපර් එකකට සාකච්ඡාවකට යද්දී අපේ දරුවන් එකට අවශ්‍ය වෙන පාරට වැටෙන්න ඕන ට්‍රැක් එකට වැටෙන්න ඕන. ඉතින් ඒක හදාගන්න තමයි මේ නොවැම්බර් මාසේ මුල් සතිය ඉඳන් වැඩ ටික කරන්නේ. හරි අවබෝධයෙන් හොඳට වැඩ කරමු. හොඳ ගමනක් යන්න. හරිම නියමයි පට්ට නියමයි කියලා ලියාගන්න තේරුම නීංගල් පාට්ටු කෙලුංගල් ලියාගන්න පුතේ ඔබ ඔබ नवंबर मासे अंतिम सत्य लोकूडी हरि अवबोधि ඔබ ගීතයා සන්න දැන් මෙතන තේරුම් හතරක් තියෙනවා ඒක නිසා ඔයාලට ඕනම එකක් දාලා ලියා ගන්න පුළුවන් ඒක නිසා තමයි අච්චු පොතේ මේ වචනය ගාවින් මේ තේරුම් හතර ලියා ගන්න කිව්වේ ඔබ ගීතයා සන්න ගීතයා සන්න ඔබ ගීතයා සන්න බලන්න අංක අන්තිම එක බලන්න පුතේ නීංගල් කදෙයි කෝරුංගල් කූරුංගල් කූරුංගල් කියන්නේ කූරුගනින්නද අයියෝ නෑ 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 කූරුංගල් කියන්නේ පුතේ කියන්න ලියාගමු මේ පාරේ ගිහිල්ලා ඔබ කදෙයි කූරුංගල් ඔබ කතාව කියන්න හරි අවබෝධෙන් ඔබ කතාව කියන්න පුතේ ඔයාලා තාම පුංචි හරි මම එක කියලා දෙන්නම් කාටිකද ඔබ කතාව කියන්න හරි අවබෝධෙන් ලියාගන්න ඔබ කතාව කියන්න ඔබ කතාව කියන්න ඔබ කතාව කියන්න ඔබ කතාව කියන්න හරි ඔන්න ඔය විදිහට තමයි අච්චු පොතේ 125 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 7 අපි කතා කරලා අවසන් කරන්නේ හරි අවබෝධෙන් ඉක්මන් කළ සටහන අදා ගන්නකො ඉක්මනට මේ සටහන ඉමත් ඔයාලගේ පොතේ යන්න ඉන්න ඕනේ නෑ පුතේ ඔයාලා වාක්‍ය ටික ලියුවා මැටි ඉතින් ඔයාලට වාක්‍ය ටික ලියන්න දීලා තමා මෙහෙම කරේ ඉතින් මගේ පුතේ හරි අවබෝධෙන් වැඩ ටික කරගන්න ඔයාලට ඔය එක සැරේටම උගන්වනවා නෙවෙයිනේ මේක අපිට අවුරුදු දෙකක් තුනක් අනිවාර්යෙන් අහුවෙච්ච දේවල් ඉතින් ඒක නිසා හරි අවබෝධෙන් ඔබ වැඩ කරගන්න අලුත්ම සිස්ටම් එකකට තමා ඉදිරියට වැඩ ටික කරන් යන්නේ හරි අවබෝධෙන් අපි වැඩ ටික කරමු ඉක්මන් කරමු හරි ටක් ගාලා සටහනක් දාගෙන ඉක්මන් ගාලා සියලු දෙනාම
හරි අවබෝධයෙන් බලන්න සියලු දෙනාම හොඳයි නියමයි හොඳයි හොඳයි පුතේ නියමයි පුතේ ගොඩක් අය වැඩ කරලා පෙන්නනවා ඇත්තටම හොඳයි දැන් හිතන්න පුළුවන් දැන් ඔයාලා අනේ අය මේ පොඩි තුවා කුසල මුල් දවස්වල අපේ වැඩ බැලුවේ නැත්තේ ඉතින් අපිට මුල් දවස්වල වැඩ බල බල ඉන්න වෙලාවක් තිබ්බද ඔයාලා දැක්කනේ අපි මුලින් නම් කොච්චර වැඩ කරාද කියලා නේ පේශලා නේද ඉතින් මේ අපි කොච්චර වැඩ කරාද කියලා ඔයාලා දන්නවනේ මුල් දවස්වල ඉඳන් क्रियाकारकम्मंकाट හරි ලියාගමු පුතේ ක්‍රියාකාරකම් අංක 8 තේරුම ටක් ගාලා ක්‍රියාකාරකමේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපි බලමු හරි අවබෝධයෙන් පින්වරුම් ෂොට් හලයි කොණ්ඩෝ ඉඩයි වලයි හලයි නිරප්පුංගල් හරි අවබෝධයෙන් පින්වරුම් ෂොට් හලයි කොණ්ඩෝ පින්වරුම් ලියාගන්න පහත දී ඇති හරි අවබෝධයෙන් පහත දී ඇති පහත දී ඇති හරි අවබෝධයෙන් ලියාගමු පහත දී ඇති ෂොට් හලෙයි කොණ්ඩු වචන යොදාගෙන පහත දී ඇති වචන යොදාගෙන පහත දී ඇති වචන යොදාගෙන ඉඩේ වලි හලෙයි නිර පුංගල් කිස්තන් පුරවන්න පහත දී ඇති වචන යොදාගෙන කිස්තන් පුරවන්න ඉඩේ වලි හලේ නිර පුංගල් කිස්තන් පුරවන්න පහත දී ඇති වචන යොදාගෙන කිස්තන් පුරවන්න හරි විනාඩි 2ක් දෙන්න 3ක් දෙන්න විනාඩි 3ක් දෙන්න අපි බලමු කවුද බලමු ඉක්මනටම ඔය වැඩේ කළා සර්ට පෙන්න මට බලන්න ඕන ඔයාලා වැඩ කරන විදිය මම කැමති සියලු දෙනාම කැමර එක ඔන් කරනවා නම් සියලු දෙනාම කැමර එක ඔන් කරනවා නම් ගොඩක්ම කැමති අපි බලමු වැඩ කරන විදිය පොඩ්ඩක් අපේ දරුවෝ හරි අවබෝධෙ හොඳයි නියමයි හොඳට බලන්න අපි කලින් අර කතා කරපු වචනත් එක්ක තමයි ඔන්න ඔය ක්‍රියාකාරකම ගොඩනැගිලා තියෙන්නේ හරි අවබෝධෙන් බලන්න නියමයි හොඳයි පුතේ ගොඩක් අය හොඳට වැඩ කරන අර එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඉතින් වැඩ කරන්නේ නැත්තේ ආ හරි විනුති නියමයි හරි උමායා හොඳයි පුතේ හරි ජනුලි සර්ට පේනවා ඉක්මනට කරන්න ක්‍රියාකාරකම ආ නියමයි සෙතුමි හරි පුතේ හරි සෙතුමි කෝ ඔන්න පුරුෂාධිපත්‍ය නැති වෙන්න ගියායි මත් එහෙම බෑ අපේ දූලා ඉස්සරහට එනකොට පුතාලත් ඒකට තරගයක් දෙන්න ඕන හරි ඊෂා හරි පුතේ අපි සාකච්ඡා කරමු හොඳයි වැඩේ කරලා පෙන්නන නම් ඊතරම් හොඳයි ඉතින් නියමයි හරි ඊෂා කෝ අනිත් අය ආ නියමයි චන්ද්‍රනි දිසානායක මං හිතන්නේ අම්මගේ නම වෙන්නේ නැති හරි ප්‍රශ්නයක් නැහැ හොඳයි නියමයි කෝ අනිත් අය කෝ අනේ කැමර උන් කරමුද පොඩ්ඩක් වැඩ කරනවා බලන්න හරි පොඩ්ඩස්සට හරි ආලෝක සියල්ලම කරන්න ඕන ආලෝක පොඩ්ඩක් අකුරු තව ටිකක් රවුම් කරලා ලියන්න පුතේ අකුරු පොඩ්ඩක් රවුම් කරලා පොඩ්ඩක් ආසාවෙන් ලියන්න බලන්න දෙමළනේ හරි පේශලා නමුත් සමස්ත වාක්‍යය ලියවෙන්න ඕන පුතේ නිකන් හිස්තන් පුරවල මදි පේශලා හරිද තේරුණාද තේරුණානේ හොඳයි නියමයි
दिमापियामापियामंडले गुडाक्म बलाने दरुवंगे दुर्वल अन्नेवश्य लबा दिन्नी आशीर्वाद दर्वांगे अड़पाटिकलूम देवाल्योदन हरी अवबोधे अपे दर्वटिक पंत संबंध कल मगे वितरकने गुरुवरुंगे හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් ඉතාමත්ම වැදගත් හොඳට වැඩ කරන්න නියම තැනක් කො බලමු ඉක්මනට අඩුපාඩු ටික දැක්කනේ අර අපේ පේශලා දූ ලියලා තිබ්බේ අඩුවෙන් ඊට පස්සේ දූගේ අඩුපාඩුව දැක්කට පස්සේ ඒක කිව්වට පස්සේ දැන් ටක් ගාලා වැඩ කරනවා ඉතින් අන්න ඒක තමයි තියෙන්න ඕන නියමයි කො බලමු අපි අනිත් අයත් ආ නියමයි සෙතුමි ලස්සනයි පුතේ නියමයි හොඳයි නියමයි හයිලයිට් කළ කො හිස්තැන් ටිකක් පුරවමුද අපි පැන්සලින් පුරවමු සෙතුමි අපි පැන්සලෙන් ඉස්තෙන් ටික පොරොම. එතකොට සර් එක සාකච්ඡා කරන්න යද්දී අපිට හරිද වැරදිද කියලා බලලා වැරදි ටික කරගන්න පුළුවන්. හරි. නියමයි. කොහොම අනිත් අය? ආ නියමයි රස රසලි හරි පුතේ. හරි රසලි. හරි කුෂාන්. හරි කෞෂාන් හරි පුතේ නියමයි. අපි සාකච්ඡා කරද්දී බලමු හරිද වැරදිද කියලා. හරි උමාය. හරි කෞෂාන් හරි. කොහොම අනිත් අය තික්මන් කරමු. උමායා වැඩ කරද්දී අඩුපාඩුවක් කියන්නම් වැඩ කරද්දී ටේබල් එකක් යූස් කරන්න. ඒ කියන්නේ මේසෙක ඉඳන් වැඩ කරන්න පුරුදු වෙන්න පුතේ. ඉතින් ඒක පුරුදු වෙන්නකෝ. මම එතනින් එහා මොකුත් කියන්නේ නැහැ. මේසයක් උඩ ඉඳන් වැඩ කරන්න පුරුදු වෙන්න. ඒක ගොඩක් ලොකු දැන් මානසිකව බැලුවොත් ඇත්තටම වැදගත් දෙයක්. හේතුව ආරට විභාගයට ගිහිල්ලා ලියන්න තියෙන්නේ පුටුවක් සහ පුටුවක වාඩි වෙලා මේසයක් උඩ තියාගෙන තමයි ලියන්න තියෙන්නේ. නැතුව මේ මේසුද වාඩිලා ෆුටුවක් පුළු තියන්න වෙන්නේ ලියන්න තියෙන්නේ නේද? එහෙම නෙවෙයි ලියන්න තියෙන්නේ. නෑ. ඒව පවා පන්තියකින් පුරුදු වෙන්න. ඒව වැදගත්. හරිද? ඒක අඩුපාඩුවක් තමයි කිව්වේ ඒක හදාගන්න. හරි. බලමු අපි අනිත් දරුවොත්. හරි පේශලා හරි නියමයි පුතේ. හරි පේශලා නියමයි. දැන් හරි. දැන් අඩුපාඩුව තේරුණානේ. පේශලාට තේරුණානේ අඩුපාඩුව. හරි. අන්න ඒ විදිහට වැඩ කරමු. හරි කවිෂ්ක को अनित तायक निमेश मड़पड़ा अकुरुपेन्ना न पुते निमेश पहसर बिंदु है तीस पहा मड़पड़ा अकुरुटी का अकुरुपड़ा पेन्ना न मट अकुरु हरि कविशा हरि नेत्मी को अपे निमेश हैंगुना द आ इन्ना वाने हरि हरि पुते हरि හොඳයි අකුරු තාටික පොඩි කරලා ලියමු අශාන් තව අකුරු ටික රවුම් කරලා ලියන්න අකුරු හොඳයි හරි මෙත්මිත හරි පුතේ සසිදු මඩ පොඩ්ඩක් පැහැදිලි මදි පුතේ පොඩ්ඩක් ආ හරි නියමයි හොඳයි හොඳයි හරි මෙත්මිත අකුරු තාටික පුංචි කරලා ලියමුද පොඩ්ඩක් රූලේ ලියා ගන්න අමාරු වගේ නේද ලොකු වැඩි නේද හරි ගැටලුවක් නැහැ අඩුපාඩුව හදාගන්න. එතකොට ඒක හරි. කො අනුදි පොත පෙන්නන්න අනුදි. අනුදි ඔෂාරා. ආ හොඳයි. නියමයි. හරි පුතේ. කො ශෙහානි පොත පෙන්නුවෙම නැහැ සර්ට. බිංදුව 6යි 24. කො ශෙහානි. හරි කවිෂා හරි පුතේ හොඳයි. වණිත්තය ආ නියමයි විභාෂ් හරි කවිෂ්ක හරි චනුකී හොඳයි ඉස්තෙන් ටිකක් පුරවන්න චනුකී පැන්සලෙන් ටක් ගාලා පුරවන්න අපි ඩිස්කස් කරද්දී අපි ඒක හදාගමු හරි වැරදි ඇත්තටම හොඳයි වුණා අද තමා මම හරියටම දරුවෝ ටික අඳුරගත්තේ නැත්තම් හැමදාමස පන්තිය පටන් ගත්ත වෙලේ ඉඳන් උගන්නනවා විතරයි අද තමා වුණ හරියටම දරුවන්ගේ අකුරු ටික හදාගත්තේ අකුරු ටික දැනගත්තේ හරි තරුෂ කුරු හොඳයි අපි තව ටිකක් පුංචි කරමුද අකුරු ටික. තව පොඩ්ඩක් අපි පුංචි කරමු අකුරු.
රූල ලියන්න පුරුදු වෙන දෙම ලකුණු මෙහෙමනේ දැන් ඒක හොඳයි ඇත්තටම හොඳයි මමත් ওই කාලේ ඔහම තමයි ලිව්වේ අම්මගෙන් මම අනන්ත කුටි ගාලා දිනවා මේ අකුරු ලොකුට ලියලා ඉතින් ඇත්තට මේක chance එකක් හේතුව තමයි සිංහල පේපරේ එහෙම රචනාව අනිත් අය පිටු දෙකක් ලියන එක මම ලියනවා පිටු හතරක් විතර ඇයි අකුරු ලොකුයිනේ කොළ වැඩිපුර යනවා ඉතින් පේපරේ බලද්දී අපිට සිංහල උගන්නපු සර් ලකුණු වැඩිපුර දෙනවා ඇයි කොටි තුවක් උස කොළ ගොඩාක් ලියලානේ ඉතින් ඒක නිසා ඒ වගේ chance තියෙනවා ඉතින් නමුත් මේ දෙමළ ලියද්දි නම් පොඩ්ඩක් අපි අකුරු පොඩ්ඩක් පුංචියට ලියමු ආ ජනුලි හරි පුතේ හිස් තැන් ටිකක් පුරවමු අපි හරි හොඳයි හරි කලන හොඳයි පුතේ හසඳු හරි හසිදු හරි හරි අපි එහෙනම් සාකච්ඡාව පටන් ගමුද හරි අපි එහෙනම් සාකච්ඡාව පටන් ගමු පුතේ හරි අවබෝධයෙන් බලමු හරි ඔයාලා හරි වැරදි හදාගන්න එතකොට අපිට වඩා පහසුයිනේ අපි හරි වැරදි ටික හදාගෙන බලමු හරි හරිම නියමයි පට්ට නියමයි කියලා අපි බලමු මොනවාද මේකට එන්න ඕන පිළිතුරු ටික දැන් මෙහෙමයි පොඩි තුවක් උස වරහන් ඇතුලේ තියෙන දේවල් ඒව මේව මුකුත් කතා කරන්න යන්නේ නැහැ අපි අදාළ පිළිතුරු ටික විතරක් සාකච්ඡා කරමු හරිම නියමයි පට්ට නියමයි කියලා අන්තිමේදී සර් ඔයාලගෙන් අහනවා කීයක් හරිද කියලා කීයක් හරිද කියලා බලලා අපි බලමු හොඳ ලකුණකට යන්න පුළුවන් දරුවෝ ටික අපි අනුපාත ටික හදන් අපේ දරුවෝ අනිත් දරුවෝ ටිකත් අපි හොඳ ගමනක් යමු හරි අවබෝධයි බලමු අංක 1 හරි අවබෝධයි අංක 1 බලන්න පුතේ බලන්න කිස් තැනක් සාප්පිඩුංගල් සාප්පිඩුංගල් කියන්නේ පුතේ හරි අවබෝධයෙන් බලන්න කන්න සාප්පිඩුංගල් කියන්නේ කන්න ඔතන හිස්තැන් වල තියෙ සෝරි ඔතන වරහන් වල තියෙනවා පාට්ටු සෝරු කඩිදම් නඩනම් තන්නීර් පුත්තහම් කියලා වචන හයක් තියෙනවා ඔන්න ඔය වචන හය යොදාගෙන තමයි පුතේ අපිට ඔය හිස්තැන් ටික පුරවන්න තියෙන්නේ මගේ පුතේ වැඩක් කියන්න ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක් විදියට ওই වගේ ප්‍රශ්න පොඩි තුවක් උසයි නිරන්තරයෙන් ප්‍රශ්න පත්‍ර වලට දානවා ඉතින් ඒක නිසා ඔය ක්‍රියාකාරකම් අංක 8 ගාවින් පොඩ්ඩක් තරු ලකුණක් දාලා මතක තියාගන්න විභාගිට යද්දී ඔබ අනිවාර්යෙන්ම ඕක බලාගෙන යන්න ඕනේ මේ පාඩමේ වැදගත් දේවල් ටිකක් තියෙනවා මම දැන් ඔයාලගේ බුද්ධාගම ටීචර් මම දන්නවා ශාලනී ටීචර් මේ ඔයාලට පින්පතක් පාවා ලියවනවා නේද ඇත්තටම හොඳයි ඒ වගේම කෙටි සටහන් ලියවනවා නේද අන්න ඒ වගේ මේ පාඩමෙන් අවසානයේදී අපේ දරුවන්ට තව ටියුට් එකක් පොඩි තුවක් උස ලබා දෙනවා වැදගත් වචන පිළිබඳව අවබෝධයක් ගන්න ඉතාමත් වැදගත් අන්න ඒක නිසා ඒකට අපිට ඉතාමත් වැදගත් වෙනවා ඔයාලා සියලු දෙනාම විභාගෙට යන්න කලින් ওই ක්‍රියාකාරකම් අංකට හොඳට බලා ගන්න පැහැදිලිද හරි බලමු අපි හිස්තැනක් සාප්පිඩුංගල් පළවෙනි හිස්තැනට එන්න ඕන පුතේ සෝරු මෝරු නෙවෙයි සෝරු පළවෙනි හිස්තැනට එන්න ඕන පුතේ සෝරු හරි අවබෝධෙන් ලියා ගන්න හරිනම් හරියක් දා ගන්න වැරදි නම් ඒ කිරකින් කපලා ටක් ගාලා හරි එක ලියා ගන්න පළවෙනි එකට එන්න ඕන පුතේ සෝරු දෙවැනි එකට තන්නීර් පස්වෙනියකට පුතේ පාඩුංගල් පාට්ටු පාඩුංගල් පස්වෙනියකට ඕක හයවෙනියකට අවසානයකට එන්න ඕන මොකද්ද අවසාන ඉතුරුලා තියෙන්නේ වාසියුංගල් පුත්තහම් වාසියුංගල් උත්තරම් වාසියුංගල් ඉක්මන් ගල්ලා හරි වැරදි ටික චෙක් කරගන්න ඉතාමත්ම වැදගත් හරි වැරදි ටික චෙක් කරගන්න සර් පසුව තේරුම් ටික කියන්නම් ඉක්මනට හරි වැරදි ටික චෙක් කරගන්න හොඳයි නියමයි
අපි හැමදාම කැමරෝන් කරා වැඩ කරමු නේද? එතකොට ඔයාලගේ අඩුපාඩු ටිකක් චෙක් කරනවා සර්ට්. එතකොට අපිට මේ සජීවී ක්ලාස් එක වගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඇත්තට මේක හොඳ අදහසක්. මම කරලා ටක් ගාලා ක්‍රියාකාරකම් ටික සටහන් කරගන්නකෝ. උදේ ඔයාලට කතන සංවාදයක්. ඒ කියන්නේ ස්පෝකන් ටැමිල් විදියට පුංචි වැඩක් කළා ඉදිරිදි ලැබෙන සලස්සන්නම් ඇත්තටම වැදගත් දෙයක්. අපි ඒ ටිකත් හරිය අවබෝධයෙන් ස්පෝකන් පැත්තත් හදාගමු පන්තිය තුලදීම දෙමළ භාෂාව ස්පෝකන් කතන පැත්ත. කතන දෙමළ. ඒ සියල්ලක්ම අපි හදාගමු පොඩ්ඩක් අපි ටග් ගාලා පාඩම් ටිකක් ඉක්මනට ඉවර කරගෙන. ටග් ගාලා හරි වැරදි ටික හදාගන්න තාම දරුවන් හරි වැරදි ටික හදා ගන්නවා. ඉක්මන් ගාලා හරි වැරදි ටික හදා ගන්නකෝ. මං කරා හොඳයි මට පෙන්වන්න බලන්න නුසඳි දැන්ද නැකිත්තේ හොඳයි නියමයි හරි පුතේ හොඳයි හරි හරි අපි සාකච්ඡා පටන් ගමු लिया गाने पलवी वाक्य तेरे में पुते सोरु सापिडुंगल बत्कन्ने लिया गान सोरु सापिडुंगल बत्कन्ने सोरु सापिडुंगल बत्कन्ने अंक देखे तन्नीर कुडियुंगल ओके पुते तन्नीर सॉरी ओके தண்ணீர் කියලා කටහර උච්චාරණය කරන්න එපා தண்ணீர் தண்ணீர் குடிங்கள் ලියා ගන්න වතුර බොන්න தண்ணீர் குடிங்கள் වතුර බොන්න හරි අවබෝධෙන් தண்ணீர் குடிங்கள் වතුර බොන්න දෙවෙනි ඉස්තරට එන්න ඕන தண்ணீர் වතුර බොන්න තුන්වෙනි එක පුතේ கடிதம் මෙලුදුங்கள் கடிதம் மெழுதுங்கள் බලන්න கடிதம் மெழுதுங்கள் கடிதம் மெழுதுங்கள் லிபிய ලියන්න හරි අවබෝධෙන් ලිපිය ලියන්න ලිපිය ලියන්න ලිපිය ලියන්න ලිපිය ලියන්න लिपिया लियान्ने कड़ीदम मेलुदुंगल लिपिया लियान्ने अंका हातेरे पर्यावोदेम बलान्ने नडनम आडुंगल नडनम आडुंगल नेटुम नटान्ने पर्यावोदेम लिया गन नेटुम नटान्ने नेटुम नटान्ने हरी अवबोधे लिया गन पुते हरी अवबोधे नडनम माडुंगल नडनम माडुंगल नेटुम नटन्न नडनम माडुंगल नेटुम नटन्न नेटुम नटन्न हरी अवबोधे एतोड पस्से नीक बलन्न पाट्टु पाडुंगल पाट्टु पाडुंगल मेक वेडिद हरी लिया गन को नडनम माडुंगल नेटुम नटन्न हरी अवबोधे लिया गन इक्मंट नेटुम नटन्न ईलागट पाट्टु पाडुंगल लिया गन्न पाट्टु पाडुंगल गीतय गायन्न हरी अवबोधे पाट्टु पाडुंगल गीतय गायन्न पाट्टु पाडुंगल गीतय गायन्न पाट्टु पाडुंगल गीतय गायन्न गीतय गायन्न पुल्मेत पुल्मेत मट पोड्डक पेन्नन्न अपि कलिं करपु क्रियाकारकम पोड्डक पेन्नन्न
ඊළඟක ක්‍රියාකාරකම් මං කට හරි ඔය වගේම දැන් අච්චු පොතේ ලියෝ වගේම පුතේ අනිවාර්යෙන් තමන්ගේ පයිච්චි පුත්ත හැත්ති එළුදුංගල් තමන්ගේ අභ්‍යාස පොතේ කියන්න ඕන පැහැදිලිද සියලු දෙනාටම පුල්මෙත් විතරක් නේ පුල්මෙත් මට පොත පෙන්වුවේ නැහැ ඒක නිසා තමයි ඔය මං දැක්කේ ස්ක්‍රීන් එකෙන් දැක්ක නිසා තමයි කිව්වේ මේ අනිවාර්යෙන් සියලු දෙනාම තමන්ගේ අභ්‍යාස පොතේ තෝ ක්‍රියාකාරකම් කෙරෙන්න ඕන නැත්තම් ඕක ලොකු අඩුපාඩුවක් හරිද හරි බලමු පාඩු පාඩුංගල් ගීතය ගයන්න පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න අන්තිමක පුත්තහම් වාසියුංගල් පුත්තහම් වාසියුංගල් ලියාගන්න පොත කියවන්න පොත කියවන්න පොත කියවන්න පොත කියවන්න ඔන්න දෙමාපියන් අහන් ඉන්නව නම් ඔන්න දරුවන්ට ඉගැන්නුවා වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක් එන්න තියෙන ස්ථානයක් හරි අවබෝධයෙන් ඔබේ දරුවව වැඩ ගන්නවද කියලා බලන්න මගේ පුතේ දැන් කොච්චර පාඩම් දැන් මෙහෙමනේ දැන් මම දකින්න දෙයක් තමයි අපේ සමහර දරුවෝ 6 වසරේදී විද්‍යාව පන්ති 3කට යනවා ගණිතේ පන්ති 4කට යනවා ඉංග්‍රීසි පන්ති 2කට යනවා ඉතින් ඔන්නඔහොම පන්ති ප්‍රමාණය වැඩි කරගෙන දෙමාපියන්ගේ ඔළුවේ තියෙන්නේ කොහොම හරි අපේ දරුවන්ට පාඩම් ටික ඉවර කරගන්න පාඩම් ඉවර කරා කියලා කිසිම අවස්ථාවක ඔබේ දරුවන්ට ලකුණු නිර්මාණය වෙන්නේ නැත අන්න ඒක වැරදි වැටහීම දෙමාපියන් අනිවාර්යයෙන්ම අයින් කරගන්න හරියට එක පන්තියකට යවනවා නම් අපේ දරුවන්ට හරියට වැඩ කරන හරියට වැඩ කරන එක පන්තියකට යවලා තමන්ගේ දරුවා ගෙදරදී වැඩ කරනවා නම් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් අර පන්ති හතරකට ගිහිලා කාලය සහ මුදල වැය කරගන්නාට වඩා ඒක පොඩ්ඩක් දෙමාපියන් අවබෝධයේ තියාගන්න නැත්තම් අපරාධයක් ඉතින් ඒක නිසා දරුව වැඩ ගන්නවද බලන්න. ඔන්න පොඩි තුවක්කුස විභාගයට කලින් මාස ගණනාවකට කලින් ඔන්න ඔබේ දරුවට ලකුණු 10 ප්‍රශ්නයක් වෙන ස්ථානයක් කියලා දුන්නා. හරි අවබෝධයෙන් ඔබේ දරුවා වැඩ ගන්නවද කියලා මේ පිළිබඳව පොඩ්ඩක් අවබෝධය යෙදෙන්න. හරි. සියලු දෙනාම පොඩ්ඩක් හොඳට බෝඩ් එක බලා ගන්න. සරට දැන් ඉඩ ඕන. මේක ගොඩක් දරුවන්ට වැරදෙන තැනක්. හොඳට බලා ගන්න පුතේ. දැන් මගේ ඇකඩමිය තුල මම ප්‍රශ්න පත්‍රයක් තිබ්බා අපේ දරුවන්ට ඉතින් ඔන්න ඕකදී අපේ දරුවන්ට මෙන්න මේක වැරදිලා තිබ්බ ගොඩක් හොඳට බලා ගන්න බෝඩ් එක දිහා හරි අවබෝධයෙන් අපි අර කලින් කතා කරා වර්සි උංගල් කියලා වචනයක් ඒකේ වර්සි සහ කලින් කතා කරා කූරු කියලා වචනයක් බලන්නකෝ කතා කරේ නැද්ද කියලා සියලු දෙනාම බලන්නකෝ ඔව් කතා කරා පින් වචනයක් බලන්නකෝ හරි අවබෝධයෙන් බලන්න සියලු දෙනාම උතේ මේ වචන දෙක මේ පළවෙනි වචනය එක අංක 1 කියලා සර දාන්නම්කෝ අංක 1 දෙවනි වචනය කූරු කූරු මෙහෙම කිව්වට තේරෙන්නේ නැත්තම් තව තේරෙන්න සර කියලා දෙන්නම් මෙහෙම වාසි යුංගල් හොඳට බලා ගන්න වෙන වැඩ නතර කරලා මේක දරුවන්ට වරදින නිසා තමයි කියලා දෙන්නේ හරිද වාසි යුංගල් මේක කූරුංගල් කූරුංග මේ වාසි උංගල් කියන්නේ මොකද්ද කියවන්න වාසි උංගල් කියන්නේ පුතේ කියවන්න කූරුංගල් කියන්නේ කියවන්න නෙවෙයි කියන්න අන්න ඕක දරුවන්ට ගොඩාක් වරදින තැනක් බලන්නකෝ වාසි උංගල් කියවන්න වාසියුංගල් කියවන්න කූරුංගල් කියන්න තමන්ගේ අච්චු පොතේම මෙන්න මේ වචන දෙක ලියාගෙන මගේ පුතේ තේරුමත් හරිය අවබෝධයෙන් ලියාගන්න මේක ඉතාමත් වැදගත් මගේ ඇකඩමිය මම ප්‍රශ්න පත්‍රයේ තිබේ ගිය මාසේ අන්න ඒකෙන් අහුවෙච්ච අඩුපාඩුවක් තමයි මෙන්න මේ දරුවෝ මේ වචන දෙකේ තේරුම් පටලව ගන්නවා මගේ පුතේ විභාගෙට ප්‍රශ්නයක් දෙනවා මෙන්න මෙහෙම පින්වරුන් තමිල් ෂොට් ලුක්කාන පොරුත්තමාන සිංහල ෂොට් හලයි එළුදුංගල් කියලා පහත සඳහන් දෙමළ වචන වලට ගැළපෙන සිංහල වචන ලියා දක්වන්න කියලා පුතේ ඕනම ප්‍රශ්න පත්‍රයක තියෙන දෙයක් අන්න ඒ වගේ දැංගල මෙන්න මේ අපේ දරුවන්ට ලකුණු අඩු වෙන තැන් හරිම නියමයි පට්ට නියමයි කියලා එහෙම ලියා ගන්න එපා ස්ක්‍රීන් එකේ දා බෝඩ් එකේ ලියපු එක තක් ගාලා ලියන්න හරි අවබෝධයෙන් ලියා ගන්න සියලු දෙනාම
මංකල සටහනක් දාගෙන ඔන්න ඕක විභාගයට ගොඩක්ම චෙක් කරන තැනක් හරි අවබෝධයෙන් සටහනක් දාගන්න හොඳයි අතරම හොඳයි ගොඩක් මම ඔන්න අදනේ දැක්කේ අපේ දරුවෝ වැඩ කරන විදිය නැත්තම් කලින් මොකද්ද සර් එනවා උගන්වනවා යනවා එහෙම නේද එහෙම හරියන්නේ ඉතින් ඒක නිසා තමයි මුලින් අපි පාඩම් කවර් කරගැනීමේ ආරමුණනේ තිබ්බේ දැන් අපිට කාලය තියෙනවා අපිට වැඩ කරන්න තමයි දැන් තියෙන්නේ विभाष मट पुत पे पोड मट अकुर पोड बला पोड पेहदी ने अकुर पोड बला लंकर लंकर विभाष दिमल अकुर हरि गोते गो දෙමළ අකුරු ලියද්දී අඩුපාඩුවක් කියන්නම් ඔයාගේ මම දැක්ක දෙයක් ඔයි දැන් පොත පෙන්නුවට පස්සේ කිසිම අවස්ථාවක අකුරු දෙකක් දැන් එන වචන එක අකුරු දෙකක් අතර ඉඩ ඕනවට වඩා තියන්න යන්න එපා පැහැදිලිද විභාෂ පැහැදිලිද ඒක ඒක ප්‍රශ්න පත්‍රයේදී පුතේ ඒක ඔයාට ලොකු පාඩුවක් වේවි ඉතින් ඒක නිසා මේ කොයි වෙලාවකවත් වචන වචන අතර ඉඩ ඇත වචන වචන අතර ඉඩ ඇඩ් කරන්න කිසිම අවස්ථාවක වචනයක අකුරු අතර ඉඩ ඇඩ් කරන්න යන්න එපා හරි ශිහානි හොඳයි හරි අහගන්නකෝ මං කියන්න ඒක විභාෂ විතරක් නෙවෙයි ඔයාලටත් ඒක පොදු දෙයක් කිසිම අවස්ථාවක තනි වචනයක මේ අකුරු 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 අතරේ හකුරු නෙවෙයි හරිද හකුරු නෙවෙයි අකුරු අකුරු අතරේ කිසිම අවස්ථාවක ඉඩ තියන්න එපා මේ බලන්න කොටිතු අකුස ලියපු එකේ කිසිම අවස්ථාවක අකුරු අතර ඉඩ තියෙද කියලා මේ මැස්සෙකුට වචන ඉඩක් නැහැ අන්න එහෙම ඕන වල් කියන්න එහෙම කියලා දැන් ඔහොම මං එක දවසක් පන්තිය ඔහොම කිව්වා ඊට පස්සේ මෙන්න පන්තිය කතා කරගෙන යද්දි දරුවෙක් ලියනවා මෙන්න මෙහෙම හරිද පුර බලන්නකො වචනය තම්බි කියලා ලිව්ව මෙන්න මෙහෙම ඔහොම ලියලා ඔන්න ඔහොම ලිව්වා අයි හරි ඉතින් හරි ඒ දරුවා සර් කියපු දේ අකුරටම පිළිපැද්ද ඇයි සර් කිව්වේ කිසිම අවස්ථාවක වචනයක මේ ඉඳි අකුරු අතර ඉඳ තියන්න එපා කියලා ඉතින් හරි ඒ පුතා මේ තම්බි කියලා ලිව් එක මෙන්න මෙහෙම ලියලා තියෙනවා ඉතින් මං ඇහුවා ඒ පුතේ මේ මෙහෙම මේ තම්බි කියලා ලියලා තියෙන මටත් මේ තම්බි කියලා ලිව්වේ කියලා කිව්වේ පුතා ඒ දරුවම තමයි සර් මම ඇහුවා පුතේ වචනේ මොකද්ද කියලා තම්බි කියලා ලිව්වේ ඊටස් මං ඇහුවා ඇයි මෙහෙම ලිව්වේ කියලා ඒ කොඩි තුක් කුසමනේ කිව්වේ මේ අකුරු වචනයක අකුරු අතර ඉඳ තියන්න එපා කියලා. ඉතින් අර එහෙම නෙවෙයි. හරිද මේ වගේ බැඳි අකුරු ලියන්න එපා. බැඳි අකුරු ලියන්න පුළුවන් අපිට සංස්කෘත භාෂාවේ. ඒවා මේ පසුව කියලා දෙන්නම්. දෙමළ ඉගෙනගෙන ඉවරලා සංස්කෘත කියලා දෙන්නම් පසුව. මෙතන ලියද්දී අර දැන් අර අපේ පුතාගේ අඩුපාඩුව කියන්නේ ඔයාලත් ඒ අඩුපාඩු ටික හදාගන්න. කියවන්න සහ කියන්න. වාසියුංගල් කියවන්න නියමයි නේතුල. හරි පුතේ හොඳයි. හරි ජනුනි හරි හොඳයි highlight භාවිතා කරන්න හොඳයි නියමයි කො අනිත් අයත් හරි ජනුකි හොඳයි highlight භාවිතා කරලා ඇත්තටම හොඳයි හරි අවබෝධයෙන් වැඩ කරමු අදනේ දැක්කේ අපේ දරුව වැඩ කරන විදිය लंका කොහොමද වැඩ ටික කරන විදිය? ඇත්තටම සතුටුයි නේද? මට ඇත්තටම සතුටුයි ඔයාලව highlight භාවිතා කරලා පාඩපෑම් භාවිතා කරලා ලියන එකත් එක්ක. ඇත්තටම සතුටුයි. එතකොට අපිට ගුරුවරු විදියට තව තව වැඩ කරන්න ආස හිතෙනවා. ඉතින් පුතේ හරි අවබෝධයෙන් වැඩ කරමු. එහෙනම් අද මේ දක්වා කතා කරපු ටික හොඳට පාඩම් කරගන්න. අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. ලබන සතියේ ඔයාලට වැඩ ගොඩාක් තියෙනවා කරන්න අලුත් වාක්‍ය නිර්මාණය කරන්න ඕන. ව්‍යාකරණ කොටස් ටික කතා කරනවා ඉතාමත් වැදගත්. හරි අවබෝධයෙන් එහෙනම් හරියට දෙමළ ඉගෙන ගන්න i learning college එකේ කොටිතු අක්ෂරේ පන්තියට එන්න එහෙනම් අදර අපි පන්තිය නතර කරමු අපි ලබන සතියේ සිකුරාදා
සවස 4ට හම්බීමේ බලාපොරොත්තු වෙන් වණක්කම් ආයුබෝවන් මුන් මණිහෙල් තුනේ තෙරුවන් සරණයි හරි පුතේ පරිස්සමින් ඉන්න සියලු දෙනාම